ලංකාවේ කණ්ඩායම වර්තමාන ක්‍රිකට් බෝඩ් එක අද ගේමින් කම්පැනි වලට බෙටින් කම්පැනි වලට බදු දීලා තිනවා කියන එක බොහොම පැහැදිලිවම කියන්න කැමතියි. අපිට එහෙම ආසියානු කුසලාන තරගාවලිය සඳහා අපේ රට තුල ඒ තරග පැවැත්වෙන්න අවස්ථාව තියෙද්දි ගරු ඇමතුමා අපේ තරගාවලිය ගියා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නැත්නම් ඩුබායි වලට. මේ සම්බන්ධව මම ප්‍රශ්න කරා. මේ ගැන ප්‍රශ්න කරේ වෙන මොකුත් හින්දා නෙමෙයි කණ්ඩායමට ඍජු ඇදෙන මුදල් ගැන ක්‍රිකට් බෝඩ් එක දිගින් දිගටම කතා කරා ඩොලර් මිලියන 2ක් වැඩිපුර හම්බෙනවා කියලා. හැබැයි කණ්ඩායමට ඍජු ලැබෙන මුදලට වඩා වක්‍රව විශාල මුදල් ප්‍රමාණයක් අපේ රටට ලබා ගන්න තිබුණු අවස්ථාවක් අපිට ආසියානු කුසලාන තරගාවලියේ රංටාවේ තිබුණා. ඊට අමතරව අපිට තියෙන සංචාරක ආකර්ෂණය වැඩි කරගන්න තිබුණු අවස්ථාවක් අපි දන්නවා ඉන්දියාව පාකිස්තානය බංග්ලාදේශය ඇෆ්ගනිස්තානයේ මේ තරගාවලියට අපිත් එක්ක සහභාගී වුණා. විශේෂයෙන්ම ඉන්දියාව විශාල ක්‍රිකට් ලෝලින් ප්‍රමාණයක් ඉන්න රටක්. ඉන්දියානු පාකිස්තාන තරගය මේ ක්‍රිකට් ශ්‍රේෂ්ඨයේ තියෙන ප්‍රබලතම තරංකාරී තරගය. ඒ තරගය ලංකාවේ තිබුණා නම් ක්‍රීඩාංගණය පිරෙන්න 30,000කට වැඩි පිරිසක් අපේ රට තුළට එනවා. ඒසා ඍජුව විශාල ආදායමක් ලබා ගන්න තිබුණු අවස්ථාවක් ක්‍රිකට් බෝඩ් එකට අමතරව අපේ හෝටල් කර්මාන්තවලට අපේ අනෙකුත් සංචාරක ශේෂ්ත්‍රයේ අවශේෂ පුද්ගලයින්ට ත්‍රිරෝද රථේ ඉඳන් අන්නසි වෙළෙන්ද දක්වා ඒ ඩොලර් ප්‍රමාණය අපිට පාවිච්චි කරන්න තිබුණා ලබා ගන්න තිබුණා. ඒ අවස්ථාව මගහැරිලා ගියා නෙමෙයි මගහැරියා කියන එක තමයි මම දිගින් දිගටම කියන්නේ. ඒක මගහැරිය වෙන මොකුත් නෙමෙයි. ආව වර්ෂාව තිබුණා මැච් එකක් තිබ්බත් වැඩක් නැහැ. වර්ෂාව දවසට එහෙම උනොත් එදාට මේ මැච් එක ජයග්‍රහණය කරගන්න බෑ. එවැනි තත්ත්වයක් මේ රටේ තිබුණ නිසා තමයි ඒ තරගාවලිය එහාට ගියේ. ඔය කතාව පට්ටපල් බොරුවක්. ඔය දේශගුණයේ කාලගුණයේ බල්ලා නෙමේ ගරු. ඔය 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 උත්තරේ මම ඇමතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. දේශගුණයේ කාලගුණයේ බල්ලා නෙමේ මේ සතියකට කලින් නෙමේ මේ තරගාවලිය ලංකාවෙන් එහාට ගියේ ගරු රාජ්‍ය ඇමතුමා. සතියකට දෙක නෙමේ මාසයකට දෙකකට කලින් ගියේ. ඒ නිසා පැහැදිලිවම මේ තරගාවලිය සැලසුම් සහගතව තමයි ඩුබායි වලට ගියේ. මම ඔබතුමාට මෙන්න මේක පෙන්නනවා. මේ තියෙන්නේ ආසියානු තරගාවලියේ නිල ලාංඡනය තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනය තියෙනවා. ඊළඟට මේ තියෙන ෆෙයාර් ප්ලේ තමයි මේකේ අපේ කණ්ඩායමේ නිල ස්පොන්සර්. අපේ ටීස් අපේ ක්‍රීඩකයන්ගේ ඇඳුමේ ගහලා තියෙන ෆෙයාර් ප්ලේ. මම අපේ ඇමතුතුමාටයි රාජ්‍ය ඇමතුතුමාටයි කියනවා මේ ෆෙයාර් ප්ලේ දැන් ෆෝන් එකට ගිහිල්ලා දැන් බලන්න මේ ෆෙයාර් ප්ලේ කියන්නේ මොකද්ද කියලා. මේ ආයතනේ බෙටින් ඇන් ගේමින් කම්පැනියක්. අපේ රටේ වෙනදා අපේ වෙනත් ලෝකෙ පිළිගත් දේශීය හෝ විදේශීය සමාගම් තමයි ස්පොන්සර් කරේ. එතකොට මේ බෙටින් ඇන් ගේමින් කම්පැනියක් අපේ රටේ ජර්සිය ගහගෙන අපේ රටේ ක්‍රිකට් වලට මොකක්ද අත්වන ඉරණම? ගරු ඇමතුමනේ ඔබතුමා වහා මේ බන්දෝ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්න. අපි දන්නවා මේ සමාගම බොහොම පැහැදිලිවම බෙටින් ඇන් ගේමින් කම්පැනියක්. එතකොට බෙටින් ඇන් ගේමින් කම්පැනියක් ස්පොන්සර් කරන රටේ කණ්ඩායමට අත්වන ඉරණම ගැන කවර කතාද? අද අපි දන්නවා ක්‍රීඩාව කොතනද වැටලා තියෙන කියන කාරණේ. ඒ නිසා පැහැදිලිවම අපේ ලංකාවේ කණ්ඩායම වර්තමාන ක්‍රිකට් බෝඩ් එක අද ගේමින් කම්පැනි වලට බෙටින් කම්පැනි වලට බදු දීලා තිනවා කියන එක බොහොම පැහැදිලිවම කියන්න කැමතියි. මොකද වර්තමානයේ ඒ වගේම අපි දන්නවා ඊළඟට T20 තරගාවලියක් එන්න නියමිතයි. ඒ T20 තරගාවලියෙත් මේ ෆෙයාර් ප්ලේ මේ ආයතනයේ ඉන්නවා අනුග්‍රහක භවතෙක් විදියට. ඒ වගේම තව බෙටින් ඇන් ගේමින් කම්පැනි තුනක් ඉන්නවා. එකක් තමයි 1xBAT මාසප්ලේ ස්කයි එක්ස් කියන සමාගම්. ඒ කියන්නේ කම්පැනි හතරක් තියෙනවා ගරු ඇමතිතුමනි. බෙටින් ඇන් ගේමින් කම්පැනි හතරක් අපේ T20 එකට ස්පොන්සර් කරනවා. ඉතින් මොකද්ද වෙන්නේ අපේ ක්‍රීඩාවට? අපේ ක්‍රීඩකයෝ අලෙවි වෙනවා කියලා සැක කරන්න වෙනව නේද? මැක්ස් ෆික්සින් වෙනවා කියලා සැක කරන්න වෙනව නේද? අපි මේවා ගැන දිගින් දිගටම කතා කරනකොට ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අය අපිට විරුද්ධව මේ එන්තර වාසිය වෙනවා බිලියන 2ක වන්දිල්ලල. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත ආයතනයක් බවට පත් වෙලා තියෙනවා කියන එක බොහොම